Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෙතෙක් තිබූ ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අලුතෙන් රියදුරු බලපත්‍රයක් ඉල්ලුම් කරනකොට එක් පන්තියක් සඳහා ඉල්ලුම් කරනවා නම් කලින් පැවති රුපියල් 1700ක මුදලක් ඒක දැන් රුපියල් 2500ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එකවර පන්ති දෙකක් සඳහා රියදුරු බලපත්‍රයක් අලුතෙන් අය කරන කෙනෙකුට රුපියල් 2000ක් අපි කලින් අය කරේ. ඒක දැන් රුපියල් 3000ක මුදලක් බවට පරිවර්තන වෙලා තියෙන ගාස්තුව. කාඩ් එකක් නිකුත් කරනවා නම් පමණක් එක පන්තියක් සඳහා 3500ක මුදලකුත් එකවර පන්ති දෙකක් සඳහා රියදුරු බලපත්‍රයක් ලබා ගන්නවා නම් රුපියල් 4000ක මුදලකුත් අය කරන්න අලුත් ගැසට් එක අනුව තීරණය වෙලා තියෙනවා. රියදුරු බලපත්‍රයක ලිඛිත පරීක්ෂණය සඳහා ඉල්ලුම් කරන්න 250කට තිබ්බ මුදල රුපියල් 500ක් දක්වා වැඩි වෙලා තියෙනවා. රියදුරු බලපත්‍රයක් තියෙන කෙනෙකුට අලුතෙන් වාහන පන්තියක් එකතු කරගන්නවා නම් ඒකට කලින් පැවති 1800ක මුදලක් ඒක දැන් 2500 දක්වා වැඩි වෙලා තියෙනවා. පන්ති දෙකක් එකතු කරගන්නවා නම් රුපියල් 2000කට පැවති ගාස්තුව රුපියල් 3000ක් වෙලා තියෙනවා. ඊට අමතරව රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ එහි වළංගු කාලය දීර්ඝ කරන්න 1800කට අය කරපු මුදල 2800ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකෙම වන් ඩේ සර්විස් එක මෙතෙක් අපි අය කරලා තියෙනවා රුපියල් 2200ක් ඒක රුපියල් 4000 දක්වා වැඩි වෙලා තියෙනවා. මෙතෙක් කාලයක් තිබුණේ නැහැ රියදුරු බලපත්‍රයක් නැති වෙලා කෙනෙක් නැවත ගන්න ආපුවාම ඒකට දඩයක් අය කරන ක්‍රමවේදයක් තිබිලා නැහැ. ඒකට සාමාන්‍ය සේවයට තිය රුපියල් 7800ක මුදලකුත් වන් ඩේ ගන්නවා නම් රුපියල් 9000ක ගාස්තුවකුත් තීරණය වෙලා තියෙනවා. ඊට අමතරව විදේශගතව සිටින ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍ර ලාභීන් සඳහා වන මාර්ගගත සේවා සඳහා අය කිරීම ඩොලර් මගින් ගෙවීම සිදු කිරීමට හැකිවන පරිදි අදාළ ගැසට් නිවේදනයෙන් අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කළා. ද කවදටද මේ රියදුරු බලපත්‍ර කාඩ් පත රියදුරන්ට ලබා ගන්න හැකි වෙන්නේ යමෙතුමනි? ඒ මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි ලබා ගැනීම පිළිබඳ ගැටලු කෙටි කාලයක් තුලදී මේ වර්ෂය තුලදී විසඳන්න බලාපොරොත්තු වෙන අතර මම ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් මේ චිප් එක දාන රියදුරු කාඩ්පත වෙනුවට QR කෝඩ් එකක් තියෙන නවීන තාක්ෂණයේ යුත් ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාව මම ඉදිරිපත් කළා. ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි තත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයකුත් කළා. චිප් ක්‍රමයේ වෙනුවට ඩිජිටල් තාක්ෂණයේ යුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙන. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව.